කිරීම සඳහා එසේ නොකර රටේ ජනතාවට අවශ්‍ය කරන ප්‍රමිතිගත සෞඛ්‍ය සේවයක් පවත්වාගෙන යන අජේ වෛද්‍යනායක සංගමයේ පසුගිය වසරක විතර කාලයකදී උත්සාහයක් දැරුවා. ඒ සියලුම අවස්ථාවලදී වෘත්ති සමිති ක්‍රියාමාර්ගයෙන් මෙහා කළ හැකි පැමිණිලි කිව හැකි සියලුම ස්ථානවලට අදාළ දැනුවත් කිරීම සිදු කළා. නමුත් රටේ ජනතාවගේ ඒ රටේම වෘත්ති කේන්ද්‍රයක් වන අපගේ රටේ පාලකීන් මේ සම්බන්ධයෙන් නෑසූ කන්න සිටීමත් නිශ්චිත ක්‍රියාමාර්ග වල නොයෙදීමත් කියන කාරණා මත පදනම් වෙලා අද සිද්ධ වෙලා තියෙනවා. ඒ පාලකීන්ගේ අදක්ෂතාවය රටක් පාලනය කරන්න තිබෙන අදක්ෂතාවය හේතු කරගෙන නීතියක් ක්‍රියාත්මක කරගන්නේ පාලකීන්ට තියෙන අපෝසත් වීම හේතු කරගෙන එය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකින් පමණක් විසඳා ගැනීමේ වැඩපිළිවෙළ තවදීන වෙලා තියෙනවා. අපි දිගින් දිගටම මධ්‍යම කාර්ය සභා දෙකකදී වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගැනීම අනුමත වෙලා තිබුණා. ඒ වගේම විධායක කමිටුවලදී වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගැනීමේ වමනාව වගේම මේ මහජනතාවට විය හැකි අපහසුතාවයන් සම්බන්ධයෙන් දීර්ඝ සාකච්ඡා කරනවා. නමුත් එහිදී ඒකමතිකව තීරණය කරනවා මේ ආකාරයට ඒ අදාළ ලෙස මේ සෞඛ්‍ය අමාත්‍යවරයාට හෝ අදාළ බලධාරීන්ට විරුද්ධව ස්ථාන 14කට ජනාධිපති කොමිෂන් සභාව, අල්ලසෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව, අපරාධ විමර්ශන කොට්ටාසය, පොලිස් පදිතුමා, මේ වගේ මේ රටේ පැමිණිලි කළ හැකි මේ රටේ රෝගී ජනතාවට සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයට වෙන විනාශය පැමිණිලි කළ හැකි සියලුම ආයතන වලට දැනුවත් කිරීම කරලා අවසානයි. ලෝක සෞඛ්‍ය සංවිධානයට පවා පැමිණිලි කරලා අවසානයි. මේ රටේ සෞඛ්‍ය අමාත්‍යවරයා මේ සෞඛ්‍ය ක්ෂේත්‍රය විනාශ කරන්න වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය විනාශ කරලා තියෙනවා. දැන් වෛද්‍යවරු උසස් පෙළ විෂයන් තුන මාසවත් වෛද්‍යවරු මේ රටේ ලියාපදිංචි වෙන තැනට එනකම් මේ රටේ සෞඛ්‍ය අමාත්‍යවරයා කළේ මොකද්ද කියන ප්‍රශ්න මතුවලා තියෙනවා. මේ රටේ වෛද්‍ය සභාවක් පිළිගන්නේ නැති ආයතනවල උපාධිධාරීන් වෛද්‍යවරු කරන රටක් බිහි වෙනවා නම් ඒ මොහොතේ තවඩ රෝගී ජනතාවට සිද්ධ වෙයි බාහිර රෝගී අංශයට ගිහිල්ලා අහන්න ඔබ කොයි වෛද්‍ය විද්‍යාලයේ මොන වෛද්‍ය පීඨෙන්ද වෛද්‍යවරයෙකු, ඔබගේ උසස් පෙළ ප්‍රතිඵල මොනවද? ඔබ දන්නා මේ වෙනතේ මේ වෙනතුරු ඔබ රෝහලට ගියාම ඔබ වෛද්‍යවරයාගේ සුදුසුකම් අහන්න ඇසිය යුතුතර කීදීනේ. ඔබට හැකියාව තිබුණා ඒ වෛද්‍යවරු නිශ්චිත ප්‍රමිතියෙන් ඉන්න බවට සහතිකයක් ඇතුව නිල වේට් ගන්න. හැබැයි රාජිත සේනානන්ද කියන සෞඛ්‍ය අමාත්‍යවරයා ඒ නිදහස ඔබට නැති කරලා තියෙනවා. ඔහු විසින් මේ රටේ වෛද්‍ය අධ්‍යාපනයට ලබා දීපු අවම ප්‍රමිතිය එවන්ත වෛද්‍ය සභාවේ නිර්දේශ දිගින් දිගටම නොසලකා හැරලා තියෙනවා. ඒ අනුව පැහැදිලි මේ රටේ රෝගී ජනතාවට හෙට දිනේදී රෝහලට ගිහිල්ලා ප්‍රතිකාර ගන්න. ඒ වලත සීමාවාසික වෛද්‍යවරයෙක්ලා ඔවුන්ට පරීක්ෂා කරද්දී ඔවුන්ට අහන්න සිද්ධ වෙයි ඔබ මොන වෛද්‍ය උපාධියද ලං තියෙන්නේ. එහෙම ප්‍රශ්නයක් ඔබ දන්න මෙච්චර කාලයක් තිබුණේ නැහැ. ඔබ දැන් සාමාන්‍ය කඩේකට ගියාම සමහර බහන් අහනවා මේක නිෂ්පාදිත රට මොකක්ද කියලා. එවන් නැත්තම් මේ සේවාව ලබා දෙන ආයතනය මොකක්ද කියලා. ඒ කියන්නේ සියලුම ආයතන මේ මට්ටමේම ප්‍රමිතිය නැති නිසා එම නැත්නම් ඒ අදාළ භාණ්ඩය නිෂ්පාදිත රට අනුව වෙනස් වෙලා තියෙනවා. හැබැයි මෙච්චර කාලයක් ඔබ ගිහිල්ලා රෝගී සත්කාර සේවාවන් කරන වෛද්‍යවරුන්ගෙන් ඇහුවේ නැහැ ඔබ මොන වෛද්‍ය විද්‍යාලෙන්ද ආවේ කියලා. ඔබට තිබෙන අපසෝසස් වල ප්‍රතිඵලය විෂයන් තුනට මෙත්‍රා මාර්ථද මාධ්‍යවේදීන් කියන විදිහට ලයික් කරනවා. රජ රාවණායක අමතර කියන විදිහට ලයික් කරන තුනක්ද තියෙනවා.
කියලා අහන තත්ත්වය මේ සෞඛ්‍ය මන්ත්‍රී ඇති කළා දෙන්නේ. ඒ කියන්නේ ඔබ ගිහිල්ලා ප්‍රතිකාර ගන්න රෝගියාගෙන් අහන්න වෛද්‍යවරයෙක්ගෙන් අහන්න වෙනවා ප්‍රතිකාර දෙන්න කලින් ඔයාට තියෙන F3ක්ද A3ක්ද කියලා. ඉතින් ඒ තරම් සැකයක් මේ සෞඛ්‍ය පද්ධතිය ගැන ඇති කළා කියලා. එතන මේ පාපේ කරලා තියෙන කවුද? මේ රාජසේනාන් දැමතුරු. අපි දිගින් දිගටම මේ සම්බන්ධය පැමිණිලි කරා. ඒ වගේම ඔබට දැන් සිද්ධ වෙලා තියෙන ගිහිල්ලා ප්‍රතිකාර ගන්නකොට රෝහල යනකොට අහන්න මේ ඖෂධ තියනවාද? දැන් අද පොලිමේ ඉඳලා දොස්තර මහත්තයා කියලා ප්‍රෙස්ක්‍රිප්ෂන් එක ලියාගත්තාට පස්සේ ඒ බෙහෙත නැහැ කියලා කියනවා. එහෙම නැත්නම් ස්පිරිතාලයට ඇඩ්මිට් වුණාට පස්සේ රෝහලේ බෙහෙත නැහැ කියනවා. එතකොට ඒ රෝගීන්ට සිද්ධ වෙනවා අහන්න බෙහෙත් තියෙන ස්පිරිතාලයකට මම ඇඩ්මිට් වෙන්නේ. එහෙම නැත්නම් ඒ තියෙන බෙහෙත බිව්වහම මට තියෙන ලෙඩට වඩා වෙන ලෙඩක් හැදෙනවද කියලා අහන්න වෙනවා. පිළිකා රෝගීන් යනකොට පිළිකා රෝග විශේෂඥ වෛද්‍යරු එපා කියපු බෙහෙත නම් තියෙන්නේ. පිළිකාරෝවාලේ ඒ පිළිකාරෝගීන සිද්ධ වෙනවා මම මේ යන්නේ ප්‍රතිකාර අරගෙන හොද කරගන්නද එහෙම නැත්නම් ඒ රෝගිය වෙනුවට වෙන රෝගයක් හදාගන්නද මේ වගේ ඉතාම ගැඹුරු ලෙස දෙහෙත්වල ප්‍රවිධිය නැති කරලා තියෙනවා වෛද්‍යවරුන්ගේ ප්‍රවිධිය බාල කරලා තියෙනවා එහෙම නැත්නම් ප්‍රවිධිය නැති කරලා තියෙනවා එතකොට ඔබට බෙහෙත් දෙන්න ඉන්න වෛද්‍යවරයවත් ප්‍රවිධියෙන් බාල කරලා ඔහු දන්නේ නැහැ දියුණු බෙහෙත මොකද නොදියුණු බෙහෙත මොකද්ද කියලා ඒ වගේම හොඳ වෛද්‍යවරයෙක් දුන්නත් දෙන බෙහෙත පිළිබඳව ඔබට විශ්වාසයක් නැහැ. ඒ කියන්නේ කොටිම්ම කියනවා නම් රාජිත සේනාරත්න සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඒ කියන්නේ ඔබට රජයේ රෝහලකට යනකොට දෙපාරක් ඉතන සිද්ධ කරලා තියෙනවා මම ගිහිල්ලා මේ රෝහලෙන් බෙහෙත් අරගෙන බෙහෙත් ගන්න වෛද්‍යවරයා මට බෙහෙත් අරින දෙයිද මේ ගන්න බෙහෙත් ටික මට හරියට වැඩ කරයිද කියලා. එහෙනම් මේ නිදහස් සෞඛ්‍ය සේවය ඇතුලේ ඒ සෞඛ්‍ය සේවය ජනතාවට සැක සංකා මතු කරන දැනට ප්‍රායෝගිකව නරඹ කටයුතු කරනවා. ඒ නිසා තමයි අපි කිව්වේ අද වෙනකොට පෞල් සෞඛ්‍ය සේවිකාවක් බදවගණිත අපොස උසස් පෙළට S3ක් ඕන. හැබැයි ඔබට සිද්ධ වෙනවා නම් ඒ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ නායකත්වයේ දරන වෛද්‍යවරයා ලයික් අණු තුනක් ගත්ත එක්කෙනා ඉන්න. ඔබට සිද්ධ වෙන්නේ මොකක්ද? සම්පූර්ණ සැකයෙන් තමයි ඔබට රෝහලට යන්නේ. එතකොට පෞද්ගලික අංශයට මේ යොමු කිරීම සඳහා කරන වැඩක්ද මේ? මොකද රාජසේනාරත්න ගැටලුවක් නැහැ. මේ රටේ නෙමෙයි බෙහෙත් ගන්න. සිංගප්පූරුවේදී බෙහෙත් ගන්න කිසි කෙනෙකුට මේක ගැටලුවක් නැහැ. මොකද සිංගප්පූරුවේ ලයික් කණු තුනයට වෛද්‍ය පාදි දෙන්නවත් වෛද්‍යවරු ලෙස ලියාපදිංචි කරන්නවත් නැහැ. ඒක කරන්නේ ලංකාව. ඒ නිසා මේ ක්‍රියාවලිය සියල්ල සිද්ධ කරන්න ගරු අධිකරණේ පැහැදිලි කළා කියලා කියනවා. මේ සෞඛ්‍ය අමාත්‍යවරයා වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රවෘත්ති ගැසට් නොකිරීම නිසා තමයි මේ ලයික් කණු තුනේ වෛද්‍යරු බිහි වෙන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒ නිසා ඒකට විරුද්ධව ඒ වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රවෘත්ති ගැසට් නොකිරීමට විරුද්ධව ඒ වගේම ඒ ලයික් තුනේ වෛද්‍යවරුම මේ රජයේ රෝහලට අනුයුක්ති කිරීමට විරුද්ධව ඔවුන්ට පත්වීම් දෙන සේවා ව්‍යවස්ථාව වෙනස් කරලා ඒ කියන්නේ ලයික් කණු තුන ගත්තාම රජයේ සේවයට ගන්න කොහොමද කියලා හරිගස්තර සේවා ව්‍යවස්ථාව කඩිමුඩි හදමින් ඉන්නවා. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂණවරුන්ට මේ වැඩේ බාර දීලා. අපි කියනවා ඒක කරන්න නම් සූදානම් වෙන්නේ රජයේ වෛද්‍ය නායක සංගමයට වෙන පියවරක් නැහැ. රෝගී ජනතාවට හෙට දවසේදී ලබා දෙන වෛද්‍ය සේවය ඖෂධ නිශ්චිත ප්‍රමිතියට ගන්න නම් අපිට වෘද්ධි සමිති ක්‍රියාමාර්ගය ගැනීමෙන් මෙහා පැත්තේ පියවරක් නැති බවට පත් කරලා තියෙනවා. අපි ජනාධිපතිතුමාට කම්ප්ලේන්ට් කරලා තියෙන එක. අධිකරු ජනාධිපතිතුමාට පැහැදිලිව කොමිෂන් සභාවට පැහැදිලි කරලා මේ සම්බන්ධයෙන් පැමිණිලි කරලා තියෙනවා. අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලයට දැනුවත් කරලා තියෙනවා. එහෙනම් මේ රටේ කිවෙදු සියලුම පාර්ශ්වයන්ට අල්ලස්ව දූෂණ විමර්ශන කොමිෂන් සභාවට අපරාධ විමර්ශන කොට්ටාස මේ සියලුම ආයතනවල රාජ්‍ය වෛද්‍ය නායක සංගමයට පැමිණිලි කිරීම කළා තියෙනවා. ඒ කිසිම පැමිණිල්ලකට මේ වෙනතුරු ප්‍රතිඵලයක් ලැබිලා නැහැ. ඒකට හේතුව තමයි රාජිත සේනාරත්න බූවල්ෙක් වගේ අර පක්ෂ ආක්‍රමණය කළා වගේ ඉතිහාසයක් පුරාවට ඔව් මේ ආයතන වලට තමන්ගේ හස්තය දිගු කරමින් ඉන්නවා. ඒ නිසා අපි රාජිත සේනාරත්න සම්බන්ධයෙන් ගත හැකි රෝගී ජනතාව බේරාගෙන මෙතන ගත හැකි අවසන් ක්‍රියාමාර්ගය ගැනීමට සූදානම් වෙනවා. ඉදිරි සතිය ඕනෑම වෙලාවක රජයේ වෛද්‍ය නායක සංගමයේ දීප ව්‍යාප්ත වෘත්ති සම්ප්‍රදාය මාර්ගයට එළඹෙනවා. ඒ නිශ්චිත කිරීම අද සිද්ධ කරුණා.
විදායකවට තීරණය කරා ඉදිරි සතියේ ඕනෑම අවස්ථාවක කෙටි දැනුම් දීමකින් වෘත්ති සම්ප්‍රතික්‍රියා මාර්ගයට අවතීර්ණ වෙන ඒ දීප ව්‍යාප්ත වෘත්ති සම්ප්‍රතික්‍රියා මාර්ගයක් වෙයි. ඒදී පෙර පරිදිම ළමා රෝහල කාන්තා රෝහල් මේ ආයතන වල වෘත්ති සම්ප්‍රතික්‍රියා මාර්ගයේදී අධ්‍යනයක් නැහැ. ඊට අමතරව සියලුම හදිසි අනතුරු සේවාවන් ප්‍රතිකාරක සේවාවන් පවත්වාගෙන යයි. හැබැයි ප්‍රධාන වශයෙන් සේවාවන් නතර කරන්න රජයේ වෛද්‍ය නායක සංගමයේ තීරණයක් කරා. මෙහිදී කිසිදු ආකාරයක රජයේ වෛද්‍ය නායක සංගමයේ නිරන්තරව කල්පනා කරන රෝගී ජනතාවගේ ජීවිතයකට හානියක් වෙන්න කිසිම ආකාරයක ඉඩ දෙන්නේ නැහැ. හැබැයි ඔවුන්ගේ ජීවිත අනාගතය වෙනුවෙන් සුරක්ෂිත කරන්න ගතයක ඉහළම ක්‍රියාමාර්ගය ගන්නවා. ඒ වගේම රට පුරා වෛද්‍යවරු නිශ්චිත ආකාරයට බෙදා හරින්න පර්යන්තයට මැද සිට සියලුම වෛද්‍යවරුන් බෙදා හරින මාරුවීම් ප්‍රතිපත්තිය ඒ ආකාරයට පවත්වා ගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙළක් සකස් කරන ලෙසත් මේ සියලුම කාරණා මත පදනම් වෙලා තමයි වෘත්ති සම්ප්‍රතික්‍රියා මාර්ගය දියත් වෙන නිසා නිශ්චිත වෘත්ති සම්ප්‍රතික්‍රියා මාර්ගය 19 වෙනිදායින් පසු එළඹෙන ඕනෑම අවස්ථාවක දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට තීරණය කළ තිබෙනවා.